ළඟ ඉන්න කෙනාගෙන් අහන්න, ඔබ කොයි වගේ ක්‍රිස්තු භක්තිකයෙක්ද? නෑ, ක්‍රිස්තු භක්තිකයෙක් කියන එක හරි නෑ. එහෙම නෙමෙයි, ආයෙත් අපි අහමු. ඔබ කොයි වගේ භූමියක්ද කියලා බයිබලෙ ගෙනාද හැම. ඔබ කොයි වගේ භූමියක්ද? මතයුගේ සුභාරංචියේ 13 වෙනි පරිච්ඡේදය. ඉසුරු කියවනවාද? මතුගේ සුභාරංචියේ 13 වෙනි පරිච්ඡේදය. වපුරන්නාගේ උපමාව. ඒ දවසෙහිදී යේසුස් වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මුහුද ළඟ හිටගත්සේක. බොහෝ සමූහයන් උන්වහන්සේ වෙතට රැස් වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගහිඳ හිඳගත්සේක. මුළු සමූහයා වෙරළෙහි සිටියෝය. උන්වහන්සේ ඔවුන්ට බොහෝ කාරණා උපමාවලින් කියනසේක. බලව වපුරන්නා වපුරන්ට ගියේය. ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණෝය. පක්ෂීකු ඇවිත් ඒවා අහුලන් කෑවෝය. සමහරක් වඩා පස් නැති ගල් බිම්වල වැටුණෝය. පස් ඝනව තිබුණු බැවින් ඒවා වහාම පැලවිය. නමුත් ඉර උදා වූ කල අවුවෙන් දාලා මුල් නැති බැවින් වියලී ගියේය. අන් සමහරක් කටු අතරෙහි වැටුණෝය. කටුගස් වැවි ඒවා යටකර දැමීය. තවත් සමහරක් සරු බිමෙහි වැටි එකෙන් 100ක්ද එකෙන් 60ක්ද එකෙන් 30ක්ද බැගින් පළ දුන්නේ. ඇසීමට කන් ඇත්තේ ඇසෑවයි කීවේ. Thank you. දැන් ළඟ ඉන්න කෙනාගේ කන හාරලා බලන්න ඇසීමට කනක් තියනවද කියලා. මේ වගේ පෑනක් තියෙන ලේසියක. අපේ කන ඇසෙන්නේ කෙසේද? අපේ කන ඇසෙන්නේ කෙසේද? හුලං වලින් ධ්වනි තරංග ඇවිල්ලා අපේ ඊයර් ඩ්‍රම් එකට මොකද කියන්නේ? කම්බරේට වැදුනම එතකොට එක්තරා තරංග ප්‍රමාණයක් වායුගෝලයේ හරහා අර අස්තිකා තුන හරහා ගිහිල්ලා කන ඇතුලේ ගොළුබෙල්ලෙක් ඉන්න බව කී දෙනෙක් දන්නවද? ඒ ගොළුබෙල්ලට කියන නම මොකද්ද? කන ඇතුලේ ඉන්න ගොළුබෙල්ලා. අවංග කන ඇතුලේ ඉන්න ගොළුබෙල්ලට කියන නම මොකද්ද? රෙහාන්. පෘථිවි. මොකද කරන්නේ මේගොල්ලන්ට සුභිපි? මොකද කිව්වේ? කියවපු එක අහගන්නවත් දන්නේ නැහැ. වචනේ බරපතලයි ඉන්නේ. අර ඒගොල්ලෝ දැන් අර විභාගෙට ගියාම ප්‍රොම්ප්ට් කරනවා වගේ දැන් කිව්වා. ඊට පස්සේ කන ඇතුළේ ඉන්න ගොළු බෙල්ලට කියන නම මොකද? කර්ණ ශංඛේ නේද? ඉතින් සමහර ධ්වනි තරංග අස්තිකා අස්තිහරහ යනවා. සමහර ඒවා අස්තිහරහම යනවා. දැන් ඔය ළමයි කියනවන්නේ දෙමව්පියන්ට මම මියුසික් අහගෙන හිටියොත් වැඩි හොඳට පාඩම් කරන්න පුළුවන් කියලා. ඒ මිත්‍යාව අම්මලා කී දෙනෙක් අහලා තියෙනවද? මෙතන ඉන්න අම්මලාගේ ළම එහෙම කියන්නේ නැහැ.
මෙතනින අම්මලගේ පුරුෂයෝ හැම කියන්නෙත් නෑ. එහෙම කියනවා සමහර ළමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ අර කන් හතරක් තියනා ඉන්නවනේ. හැම අර මේ කන් දෙකයි අර අනිත් මේ જાති කන් දෙක. ඉතින් එතකොට වෙන්නේ අර දෙවියන් වහන්සේ මවපු විදිහට ශබ්ද තරංග ගිහිල්ලා මොලේ රෙජිස්ටර් කරේ නැත්තම් පාඩම මතක හිටින්නේ නැහැ. ඒකයි වෙන්නේ. ඒ අස්තිකා තුලින් යන්නත් ඕන, දුනියෙන් යන්නත් ඕන. දෙවිදිහටම තමයි අපිට මතක හිටින පාඩම මතක හිටින විදිහට ඇහෙන්නේ. මතක ඒ අහගත්ත දේවල් ලියන තරමට අපි වැඩි හොඳට මතක තිබෙනවා. දැන් ඒ ජීව විද්‍යාත්මක පාඩමෙන් අපි යන්න ඕන යේසුස් වහන්සේ කියපු එකට. ඒ දවසේ යේසුස් වහන්සේ පටන් ගත්තා දේශනා කරන්න. එතකොට මෙතන හිටියා මනුෂ්‍ය වර්ගයෝ හතරක්. එවිට ගෝලියෝ ඇවිත් ඔබ වහන්සේ මතිව 13:10 ඔබ වහන්සේ ඔවුන්ට පුවාඹලින් කතා කරන්නේ මක් නිසාද ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් ස්වර්ග රාජ්‍යයේ රහස් දැන ගැනීම ඔබලාට දී තිබේ. මක් නිසාද යමකුට ඇත්තේද ඔහුට තවත් දෙනු ලබන්නේය. ඔහුට බොහෝ වන්නේය. නමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දෙයක් ඔහුගෙන් ගනු ලබන්නේය. ඒක ටිකක් සමාජවාදී නෑ වගේ පේනවා නේද? ඇති කෙනාට තවත් ඔහුට දෙනු ලැබෙන්නේය. ඔහුට බොහෝ වන්නේය. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මක් නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය? අහගෙන ඉන්න. ඔහුට ඇති දේ පරිහරණය කරන, ආයෝජනය කරන ප්‍රමාණයට ඔහුට දෙනු ලැබෙන්නේය. ඒක කර්මකාරක වගන්තියක් නේද? දැන් පෘථිවි විස්තර කරන්න අවංකට මොකද්ද ඒ කර්මකාරක වගන්තිය කියන්නේ කියලා? ඇහුනම කරන්න හිතනවා. ඒකයි දෙනු ලබන්නේය. එතකොට කා විසින්ද දෙනු ලබන්නේ? ඒ ළමයාගේ උත්සාහය විසින් ඔහුට දෙනු ලබන්නේ. ඒ ළමයාගේ ආයෝජනය විසින් ප්‍රතිලාභ දෙනු ලබන්නේ. එහිමයි දේවචනයේ ආත්මික සත්‍යයක් කියන්නේ. ආයෙත් මම ඒක කියවන්නම්. මතේ 13:12 ඔහු යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය. ඉතින් ඉස්කෝලේ පන්තියෙත් එහෙමයි. කරන ළමයට තමයි ටීචර් තව වගකීමක් දෙන්නේ. වැඩට ගියත් එහෙමයි. කරපු එක්කෙනාට තමයි තව වැඩක් පවරන්නේ. මාකටිං වැඩි කරන කෙනාට තමයි ඊළඟ එකත් ලැබෙන්නේ. කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක්ටත් එහෙමයි. If your company performs well, you get more work. කම්පනියට දෙන වැඩ හරියට කරොත් තවත් දෙනු ලබනවා. ඉතින් මේ මූල ධර්මයේ හොඳින් අහගන්න ඕන. මේ වගේ හොඳ පුරුදු පිහිටන්නේ පොඩි කාලේ ඉඳලා. දෙනු ලබන දේ හොඳින් පාවිච්චි කරාම තවත් දෙනු ලබන්නේය. ඔහුට බොහෝ වන්නේය. කී දෙනෙක් කැමතිද බොහෝ වන එකට? කැමති ආතෝසන් බලන්න. බොහෝ තිබෙනවට කැමති. දැන් මේක අපි මේ කරනවා. බහරයවන් ඉන්න පුළුවන් එකයි. නැත්නම් බොහෝ කිව්වම මොකු බොහෝද කියලා හිතන්න පටන් ගන්න. එහෙම නේද ඔබ? බහරයවන් ඉන්න පුළුවන් එකෙනයි ජීවිතේටම. මේ බොහෝ කියන්නේ සම්පත් උපයා ගැනීමේ මාර්ග බොහෝ දෙනු ලබන්නේ. ඊළඟට හොඳට පිරිස් පාලනය කරන කෙනාට තවත් පිරිස් දෙනු ලබන්නේය. ඒක වැඩ ක්ෂේත්‍රයේ දයන් වහන්සේ මවපු මැවිල්ලේ කොටසක්. මොකද උප්පත්ති එකේ 28 කිව්වා ඔබට ආශිර්වාද කරනවා ඵල දරන්න, ඵල බෝ වෙන්න, ඔබට තියෙන කොටස පුරවන්න. ඔබට තියෙන කොටස පිරුණාට පස්සේ ඒකට අදාළ වෙන අනිත් හැමෝගේම කොටසත් තව දියුණු කරන්න. ඒකට විරුද්ධ වෙන බාධා කරන හැම දෙයක් කරෙහි අධිපතිකම් ආධිපත්‍ය දෙනවා. එහෙම තමයි නායකයෙක් හැදෙන්නේ. කොහොමද නායකයෙක් හැදෙන්නේ? එක, පළ දැරීම. දෙක, තිබෙන පළ
බෝවීම. තුන ඔබගේ කොටස සම්පූර්ණ කිරීම. අසම්පූර්ණ වුණාම අපිට ඇතුළෙන්ම දැනෙනවා අපිට විරුද්ධව කචල් එකක් යනවා, කරගත්තේ නෑ හරියට. ඉතින් අපි ඒක හදාගත්තේ නැත්නම් වෙන කාට හරි අපි දොස් කියනවා අපිට මිස්තුණු ප්‍රස්තාව නිසා. අපි හිතන වෙන කවුරු හරි නිසා තමයි මේක මිස්සුනේ. නෑ, වෙන කවුරු හරි නිසා නෙමෙයි, මට ලැබුණු දෙයට යුතු පරිශ්‍රමය මම ගත්තේ නැති නිසා. ඒකයි. උදාහරණයක් වශයෙන් මේ පාඩමට මම ඊළඟ ඉරිදා පාඩමට මම සඳුදා ඉඳන් පාඩම් කරනවා. මම ඉතින් ජීවිත කාලයක් පාඩම් කරනවා. මොකද මේක හරියට කරන්න ඕන නිසා. ඒක වැදගත් මූලධර්මයක්. එම නිසා දරිද්‍රතාවයට එකම හේතුව මේ ධනපති රක්ෂයෝ නෙමේ, විතරක් නෙමේ. ලෝකේ අසාධාරණකම් තියෙනවා. දරිද්‍රතාවයට තව හේතුවක් තමයි මිනිස්සුන්ගේ අලසකම. ලැබුණු දෙයින් හොඳ දෙයක් ඉන්හට දෙයක් කරගත්තේ නැති නිසා. ඉතින් අපේ යාඥාවක් තියෙනවා මේ ස්වභාවේ, මේ ස්වභාවේ ඉන්න හැම ළමෙක්ටම දෙමව්පියන්ට වඩා සාරවත් සශ්‍රීක තැනකට, සඵලවත් සමෘද්ධියකට, අභිවෘද්ධියකට යන්න ලැබෙන්න ඕන. මොකද දෙමව්පියන්ගේ ආශිර්වාදයත් ඒකයි නේද? ඒකට අපි ආමෙන් කියමුද? ආමෙන් කියන්නේ සත්‍යමයි. ආමෙන් කියන්නේ හෙබ්‍රි වචනයක්. ඉංග්‍රීසි ආමෙන් නෙමෙයි. ඉංග්‍රීසි ආමෙන් නෙමෙයි. දැන් අපි ක්‍රිකට් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන. චාම්රි අතපත්තු අපේ අයර්ලන්තයේ ටෙස්ට් මැච් එකට යන්නේ නැතුව විමෙන්ස් 100 ස්පෝර්ට්ස් ක්‍රිකට් ෆෙස්ටිවල් එකකට යනවා. ඒක හොඳද නරකද? දැන් තේරෙන්නේ ප්‍රශ්නේ. කැප්ටන් ප්‍රසිද්ධ වෙන්නේ ඇයි? දැන් මුළු ලංකාවේම දන්නවා මම හොඳ ආත්මික ගුරුවරයෙක් කියලා. ඒ මොකද ඉතා හොඳ ශිෂ්‍යයෝ ඉන්නවනේ, අවංක, රේහාන්, පෘථිවි. නෑ, බොරු නෙමෙයි මම මේ කියන්නේ. නැත්නම් කොයි ළමයිද හැම ඉරිදම මෙහෙම සභාවට එන්නේ නේද? ඒක ලොකු දෙයක්. ඊළඟට තස්සින්දු, සෑමුවෙල්, නෙත් මින මටත් උගන්වන්න පුළුවන් ගුරුවරයෙක්. ඉතින් කොච්චර ළමයි ඉන්නවද ඉගෙන ගන්න වයසේ නේද? ඒ නිසානේ මම ප්‍රවේශමෙන් මේ පන්තිය කරන්නේ. ඉතින් කැප්ටන් ඉස් කැප්ටන් බිකෝස් ද ටීම් ඉස් ගුඩ් නේද? කැප්ටන් කෙනෙක්, දක්ෂ කැප්ටන් කෙනෙක් වෙන්නේ ටීම් එක හොඳට පර්ෆෝම් කරාම නේද? එතකොට ඒ කැප්ටන්ට ලැබිච්ච ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය නිසා එයා ඒකෙන් තමුන්ගේ ප්‍රතිරූපයෙන් දේවල් කරන්න ගියොත් එයාට වෙන්නේ මොකද? ටීම් එකට වෙන්නේ මොකද? දැන් කියන්නේ කොල්ලන්ට උනේ එකම තමයි කියලා. ඉතින් ඒක නිකන් ආත්මික මූලධර්මයක්. ලැබූ දෙයින් ඔබ කරන්නේ කුමක්ද? යමෙකුට නැත්තේද ඔහුට ඇතිදේත් ඔහුගෙන් ගනු ලබන්නේ කා විසින්ද? අවංකහගෙන ඔහුට ඇතිදේ නැත්තේද ඇතිදේත් ගනු ලබන්නේ කා විසින්ද? එකක් අනිත් අය දිනු වෙනකොට ඔබට තියෙන අවකාශය නැති වෙනවා. මොකද ඒගොල්ලෝ ඒක ඊට වඩා හොඳට කරනවා නේද? දැන් මේ දවස්වල අපි මේ එක ටීම් එකක් හය කරලා තිනවා අපි චර්ච් එකේ වැඩ කරන්න. ඒගොල්ලෝ ඉතා හොඳට වැඩ කරා. හරි පිරිසිදුයි. ඒ නිසා අපේ ගෙදර තියෙන වැඩ ඔක්කොම අපි ඒගොල්ලන්ට දුන්නා. ඒ කියන්නේ අපි මේ ඉස්සෙල්ලා හය කරපු අයව ඊට පස්සේ හය කරන්නේ නැහැ. ඇයි? මේ ටීම් එක එච්චර හොඳට වැඩ කරන නිසා. එතකොට ආයෙත් මම මේක කියවනවා. ඔහුට යමෙකුට නැත්තේද ඔහුට ඇති දෙයින් ඔහුගෙන් ගනු ලබන්නේ. දැන් මේක මතක තියාගන්න. මේක ජීවිත මූල ධර්මයක්. ඔබට ඇති දේ නැති වුණොත් ඒකට හේතුව ඔබ තියෙන දේ යුතු ලෙස පාවිච්චි කරපු නැති නිසා. එතකොට හොරත් ඒකට එක්කවෙලා තවත් දේවල් ඔබගෙන් හොරකම් කරන්න පටන් ගන්නවා. ඒකට ඉඩ තියන්න එපා. දැන් අපි පොඩි ආඥාවක් කරමු. යේසුස් වහන්සේ මගේ ජීවිතේ, ඔයා කියන්න ඕන මං කියන එක, යේසුස් වහන්සේ මගේ ජීවිතේ දැනට ඇති දේවලින් කිසිවක් නැතිවෙන්ට ඉඩ නොදෙන මැනව. යේසුස් වහන්සේ මගේ ජීවිතේ මට ඇති දේවල් බොහෝ සඵල කළ මැනව. යේසුස් වහන්සේ, ඔබ වහන්සේ කරුණාවන්ත නිසා මගේ ජීවිතේ
නැති වූ දේවල්ද නැවත ලබා දෙන්න. ඒක යේසුස් වහන්සේට කරන්න පුළුවන්. අපේ ඊළඟ කොටසේ අපි බලනවා කිසිවෙක් ක්‍රිස්තුස් තුළ සිටියොත් අලුත් නැවිල්ලක් වන්නේය, පරණ සියල්ල පහවන්නේ, සෑම දෙයක්ම අලුත් වන්නේ. නිසා පරණ ජීවිතයේදී නැති වූ දේවල්, අලාභ වූ දේවල් ස්වාමින් වහන්සේගේ කරුණාව ආපහු ලබා දෙනවා. අපි ස්වාමින් වහන්සේට අප්‍රසන්නාදයක් දෙමු. මොකද අපි ජීවත් වෙන්නේ කර්මයක නෙමෙයි උරුමයක. දැන් කියන්නේ අපි ජීවත් වෙන්නේ කර්මයක නෙමෙයි උරුමයක. කර්මය කියන එකේ අදහස කළ දේ ඵල දේ. ඇත්තක් තියෙනවා දෙපැත්තටම නේද? කළ දේ ඵල දේ. හොඳට කළ දේ හොඳ ඵල දේ, නරකට කළ දේ නරකට ඵල දේ. හැබැයි අපිට ඉන් එහාට බලාපොරොත්තුවක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ අපිව මුදා ගන්නා නිසා පරණ හොඳ නැති දේවල් පහවලා සෑම දෙයක්ම ක්‍රිස්තුස් වහන්සේගේ ගුණයෙන් අලුත් කරන්න උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේව අපි පිළිගත්තම දැන් බලමු මෙතන ඉන්න හතර ජාතිය, මුස්ලිම් බර්ග සිංහල දෙමළ නෙවෙයි, මෙතන ඉන්න හතර වර්ගය. එහින් ඔවුන් දකිමින්ම නොදක්නා ඉන්නවා. මෙන්න එබැවින් 13:18 සමායන් මම තව ටිකක් කියවන්නම්. ඇසීමෙන් නුඹලා අසන නමුත් කිසිවක් තේරුම් නොගන්න හුය. එහෙම තත්වයක් තියෙනවා නම් අද 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 පාඩම් කරන ළමයිනුත් වැඩිමහල්ලුත් කියන්න මාත් ඒ කියන්නේ යේසුස්වහන්ස අසන දේ තේරුම් ගන්නේ නැති චරිත ලක්ෂණයක් මට තිබෙනවා නම් මාව වෙනස් කරන්න. බලමින් සිටින නමුත් කිසිසේත් නොපැහැදෙන්නේ. දැන් ආයතී ආඥා කරන යේසුස්වහන්ස මා දකින දේවල් තේරුම් ගන්නේ නැති ගතියක් මට තියෙනවා නම් මාව වෙනස් කරන්න. එතකොට මම ආයත් කියන්න යේසුස්වහන්ස මම අසන දේ, මම දකින දේ හොඳින් පහදා ගන්න මට දිව්‍ය ප්‍රඥාව දුන මැනව. ඔළුවට අත තියලා කියන්න යේසුස්වහන්ස මම අසන දේ, මම දකින දේ හොඳින් පහදා ගන්න මට දිව්‍ය ප්‍රඥාව දුන මැනව. දැන් ඒ ආඥාව වැඩ කරන අයටත්, රැකියා කරන අයටත්, පාඩම් කරන අයටත් 100 සාක්ෂාත්වන 100 යෙදෙන ආඥාවක්. අසන දේ, දකින දේ හොඳින් පැහැදෙන්න ස්වාමිනිය වහන්සේ අපිට පිට වෙන්න. ජීසස් මක්නිසාද යම් හේකින් තමුන්ගේ ඇස් වලින් නොදක, කන් වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන නොහැරි. දැන් මොකද වෙන්නේ? ඇස් වලින් දැකීම, කන් වලින් ඇසීම, සිතින් තේරුම් ගැනීම, ඊට පස්සේ අපි හැරෙන්න ඕන. හැරෙනවා කියන්නේ මොකද්ද? දැනට කරන හොඳ නැති දෙයින් අපි හැරෙන්න ඕන. ඊයේ දැන් පැය 24 තුල මොනවද ඔබ කරේ? අද උදේ 8ට නැගිට්ටා තොස්සන්න බලන්න. උදේ 8ට නැගිට්ටා. උදේ 9ට නැගිට්ටා. උදේ 7ට නැගිට්ටා. උදේ 6ට නැගිට්ටා. වැඩි හරියක් දෙනා නැගිට්ටද නැද්ද කියලා දන්නේ නැති තත්ත්වෙදී දියුණු වෙන මනුෂ්‍යයා උදේ 5:00 මාරටවත් නැගිටින්න ඕන. Otherwise your melatonin will not work properly. ඉතින් ඒ කියන්නේ ඔබට මෙතෙක් ලැබුණ කාලයනේ මම මේ කියන්නේ. දැන් මේ වෙනකොට 11:00 මාර වෙලා. දවසෙන් පැය 11:00 මාර ඔබ ජීවත් වුණේ කෙසේද? ඔබ එක පැයක් හොඳට වැඩ කරනකොට ඊළඟ පැයේ පාඩම ඊටත් වඩා හොඳට මතක තියාගන්න පුළුවන්. එහෙමයි පාඩමට ඒක අදාළ වෙන්නේ. ඔබ එක පැයක් නාස්ති කරොත් ඊළඟ පැය දෙක නාස්ති වෙනවා. ඒකයි වැඩේ. කළ දේ ඵල දේ. කළාට වඩා ඵල දේ. හොඳටත් එහෙමයි, නරකටත් එහෙමයි. ඉතින් අද අපි තේරුම් ගන්නවා ඇසීම සමායන්. ඇස් වලින් දැකීම, කන් වලින් ඇසීම, සිතින් තේරුම් ගැනීම, ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේ සිතන විදිහට හැරීම. එතකොට අපි සුව වෙනවා. අපේ පරණ දේවල් සුව වෙනවා. දැන් කියන්නේ ස්වාමිනී ගිය සතියේ
ගිය මාසේ මම ඇදේට කරපු දේවල්, දැකලා නොදුටු දේවල්, අහලා නොසපු දේවල්, සිතෙන් හැරෙන්නේ නැතුව පරණ විදිහටම කරපු දේවල් මට සමාවෙන්න අනේ මාව සුව කරන්න. සුකිරීමක් තිබේ. සූනේ නැත්තම් මොකද වෙන්නේ? මේසනගගේ සිත් දැඩිව තිබේ. දැන් ළඟ ඉන්න කෙනාගේ ඔළුවට තට්ටු කරලා බලන්න, ඔළුවේ තියෙන්නේ මොලේද, හුලන්ද, gadolද කියලා. අර කී දෙනෙක් ඩොක්ටර්ස්ලා ළඟට ගියාම ඩොක්ටර්ස්ලා තට්ටු කරලා තියනවාද? කී දෙනෙක් කවුරු හරි ඩොක්ටර් ළඟට ගිහලා ඩොක්ටර්ස්ලා තට්ටු කරලා තියනවා? දැන් මෙහෙම තට්ටු කරනකොට, මේ කණෙන් ඇහෙනකොට, මේ හරිය තට්ටු කරොත් දැනෙනවා මෙතන හුලම් තියනවා කියලා. පෙනහල්ලේ තියෙන ඕනේ මොනවාද? හුලම්. ශාර රෝගේ හැදිච්ච අයට පෙනහල්ල කැඩිලා මෙතන හුලම් වැඩිය පිරෙනවා. එතකොට තට්ටු කළා හොඳ කණක් තියෙන ඩොක්ටර්ට තේරෙනවා මෙතන යුතු නැති හුලම් ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට තව ටිකක් පල්ලෙහාට තට්ටු කරගෙන යනකොට ඇහෙනවා හරි මේ ඝන අඬක්. ඒ මොකද මෙතන තියෙන්නේ හුලන් නෙමෙයි, මෙතන තියෙන්නේ පීගොත්ත. ඒක තට්ටු කරනකොට අඬක් එන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ඔළුවට තට්ටු කරාමත් දැනෙනවා ඔළුවේ තියෙන්නේ හුලංගද, මොලේද, gadolද කියලා. නෑ ඒක ඇත්ත නෙමෙයි. මම මේ උදාහරණේ කිව්වේ දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන දේ යුතු ලෙස පාවිච්චි කරන්න, යුතු ලෙස පාවිච්චි කරන්න, යුතු ලෙස පාවිච්චි කරන්න. මේ සෙනගගේ සිත් දැඩිව තිබේ, ඒක අපිට නොවේවා. ඒ නිසා ඔවුන් කන් ඇහෙන්නේ නැතුව ඇස් පියාගෙන සිටිති, ඒක අපට නොවේවා. දැන් අර හතර වරියේ මතය 13:18 යමෙක් රාජ්‍යයේ වචන අසා තේරුම් නොගන්නේද ඔහුගේ සිතේ වපුල දේ නපුරා ඇවිත් උදුරා ගන්නේය. මග අසල, දැන් ලියා ගන්න මග අසල, රෝඩ් සයිඩ්. එක්තරා පුද්ගලයෝ වර්ගයක්, එක්තරා ජීවිත විලාශයක්, මග අසල. දෙවියන් වහන්සේ සාධාරණයි, ඒගොල්ලන්ටත් යහපත් බීජ දෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිතය මග අසල වගේ. මග අසල කොයි වගේද? මේ හොඳ බීජ පාගගෙන යනවා, එක එක දේවල් ඇවිල්ලා. මාගේ සුභාරංචි එක කියනවා. මග අසල කොයි වගේද? ඒගොල්ලොම දන්නේ නැහැ අද කොහොමද, හෙට කොහොමද, එක එක ආභාෂ ඇවිල්ලා යහපත් දේ අරගෙන යනවා. මග අසල කොයි වගේද? කපුටු කක්ලා ඕන වෙලාවක ඇවිල්ලා ඒගොල්ලන්ගේ කක්ක දාලා හොඳ දේවල් අරගෙන යනවා. කපුටු කක්ලා එන ප්‍රධාන විදිහක් තමයි ඩිජිටල් ස්ක්‍රීන් එක. ඒක මම හැමතිස්සෙම කියනවා. ඒ නිසා ඔබ ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්න තරමට කපුටු කාක්ල ඔබට එනවා. ඉතින් ළමයි ඩිජිටල් ස්ක්‍රීන් එකේ පාඩම් කරනවා නම් දෙමව්පියෝ කියන්න ඕන, ඔයා පාඩම් කරන්න අපිට ස්ක්‍රීන් එක පෙනෙන තැනක. දැන් මේ අම්මා මේ පුතාට ඒක කියන්න බලන්න. ඔයා පාඩම් කරන්න අපිට ස්ක්‍රීන් එක පෙනෙන තැනක. කියන්න බයයි නේද? බයයි නේද? ඔව්, ගිහිල්ලා රණ්ඩු වෙයි නේද? ඒකයි දැන් තත්ත්වේ. හැබැයි ඒක තමයි වෛද්‍ය අවවාදය. පුතා පාඩම් කරන කල ස්ක්‍රීන් එක පෙනෙන තැනක තියාගෙන පාඩම් කරන්න ඕන. එතකොට පිරිමියටත් ඒ අවවාදය අදාළයි. පිරිමියා වැඩ කරන තැන භාර්යාවට පෙනෙන ලෙස ස්ක්‍රීන් එක තියාගන්න. හරිද? මොකද කියන්නේ? Good advice, really. Good advice. Keep your screen always in a place someone else will see. අපි දන්නේ නැහනේ අපේ පරීක්ෂාවේ තරම. හැමතිස්සෙම ඔබගේ ස්ක්‍රීන් එක හොර රහසේ තැන්වල තියන්න එපා. මේක නිතරම කියනවා ළමයින්ට නම් කාමරය ඇතුළට ගිහිල්ලා ස්ක්‍රීන් එක තියාගන්න ඉඩ දෙන්න එපා. ඒක බැගෑපත්ව ඉල්ලන්න ඕන, ඩොක්ටර් කිව්වා කියන්න ඕන, යාප්පුවෙන් කියන්න ඕන. නැත්තම් ඉබේම මේ ස්ක්‍රීන් එකේ මොකු එළියට එනවද කවුද දන්නේ නේද? ඒකයි ප්‍රශ්නේ. මේක ප්‍රයෝජනවත් උපකරණයක්, බොහොම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕන උපකරණයක්. දැන් මග අසල තේරුණාද? මොනවාද මග අසල තියෙන්නේ? ගොඩාක් පියවර වැඩි. ඒ නිසා පෘථිවිගේ වාසය එනකොට එලෙවල්නේ. ජීවිත කාලීන මිත්‍රයෝ හම්බ වෙන්නේ ඒ ලෙවල් එකේදී. ඒක නිසා තමයි ළමෙක් එකම ඉස්කෝලේ ඕ ලෙවල් සිට ඒ ලෙවල් ඉන්නවා නම් හොඳ.
දීර්ඝ කාලීන මිත්‍රයෝ ලැබෙන්නේ ඒ ලෙවල් එකේදී. ඉස්කෝලේට සේවයක් කරන්න පුළුවන් වෙන්නේ ඒ ලෙවල් එකේදී. ප්‍රිෆෙක්ස්ලා තෝරන්නේ ඒ ලෙවල් එකේදී. මේ ස්කූල් හවුසස් වල නායකයෝ උපනායකයෝ වෙන්නේ ඒ ලෙවල් එකේදී. අනිත් ළමයින්ගේ ඇත්ලටික් ප්‍රැක්ටිස්, ක්‍රිකට් ප්‍රැක්ටිස්, පන්තියේ වැඩවලට උදව් වෙන්නේ ඒ ලෙවල් එකේදී. එම නිසා මේ ස්කෝල් එක ඒ ලෙවල් දක්වාම ඉඳගන්න එක මේ චරිත ලක්ෂණයට හොඳ දෙයක් වෙනවා. එකම දේ සමහර ළමයින්ට ඒ ලෙවල් කරන්න අමාරුයි. එහෙමනම් ඕ ලෙවල් එකෙන් ඉක්මනට හොඳ NBQ එකකට යන්න ඕන. ඒගොල්ලන්ට වෘත්තියක් ඉගෙන ගන්න පුළුවන් NBQ එකකට යන්න ඕන. බුරුෂෝක් කළ වැඩක් නැහැ. සයිකෝලොජි, HR, IT, AI එනවනේ. AI එනවා කියලා දන්නවද? AI කියන්නේ මොකද්ද? Artificial Intelligence. ඒ නිසා IT ෆීල්ඩ් එකේ ගොඩක් ඒවා වැහෙනවා. ඉතින් තාමත් ළමයි IT කරන්න යනවා. ඒක මෝඩ වැඩක්. IT කරනවා නම් ඉතින් software engineersලා AI programs වලට software engineering කරන්න පුළුවන් IT courses කරන්න ඕන. ඒකට ගොඩක් වියදම් යනවා, ගොඩක් උපාධි කරන්න වෙනවා. මම මේ ටිකක් කියලා දුන්නේ මග අසල එක එක ඒවා දාගන්න එපා. අම්මලයි තාත්තලයි ළමයිනුයි හොඳ දේවල් පෑගිලා යනවා. ආමෙන් කියමුද මේකට? යාළුවෝ ප්‍රවේශමෙන් තෝරගන්න. යහපත් දේවල් පාගන යාළුවෝ තෝරගන්න එපා. අම්මා තාත්තා කියපු දෙයට විරුද්ධ දේවල් කරන්න උපදේශ දෙන නක්ලේ දාන යාළුවෝ තෝරගන්න එපා. ඔබ කතා කරන්නේ නැති භාෂාව කතා කරන යාළුවෝ තෝරගන්න එපා. දැන් තේරුණේ? ඔව්. ලංකාවේ තියෙනවානේ එක එක සිංහල භාෂා නේද? ඔබ යාළුවෝ තෝරගන්න ඔබගේ හදවතේ හැදිලා තියෙන දේවල් පාගන්නේ නැති. ආමෙන් කියමුද? ඔබගේ හදවතේ තියෙන දේවල් වලට ගරු කරන යාළුවෝ තෝරගන්න. ඒ වගේම ප්‍රේසං වෙන්න පිටින් කපුට වගේ ඇවිල්ලා තියෙන හොඳ දේවල් අරගෙන ගිහිල්ලා කක් හදාලා යන අය. ඒගොල්ලන්වත් පිළිගන්න එපා. ඒ පළවෙනි සංසිද්ධිය. දෙවෙනි සංසිද්ධිය ගල්බිම්බල වපුරන ලද්දේ මාතේ 13 ගල්බිම්මල වපුරන ලද්දේ නම් වචනය අසා එකිනෙහෙම සන්තෝෂයෙන් පිළිගන්නා තැනැත්තාය. එහෙත් තමා තුළ මුල් නැති බැවින් ඔහු මද කලක් පැවත වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙනෙහිම බාධා වන්නේය. මොකද එයාගේ උඩ පොඩි පස් තට්ටුවක් තියෙනවා, යට ගල් තට්ටුවක් තිබෙනවා. දැන් ඇසර පපුඩු තට්ටු කළ බලන්න. මොකද්ද පස් ගල් ප්‍රතිශතය? ඉතින් මම කැමති ඔබගේ හදවත ගැන ඔබ හිතන්න. මග අසල වගේ හතරෙන් එකක්. පස් වලට වඩා ගල් වැඩි. ඉතින් අර බීජේ වැටුනම ඒක ඉක්මනට පැලවෙනම උඩට. යටට මුල් යන්නේ නැතිව. මොකද ගල් වැඩි. එතකොට ටික කලකට ෂ කොල හැන්සම්. ඊට පස්සේ උට මුල් නැති නිසා උවෙන්න එන්න කළු වෙනවා. ඔව්. මොකද ඒ කියන්නේ කියන්නේ? පස් ගල්. ඔබගේ පස් ගල් අනුපාතය මොකද්ද? ජීවිතේ ඇති වෙච්ච තැලීම්, රිදීම් නිසා ඔබ පපුව ආරක්ෂා කරගෙන ඉන්නවද? කාවවත් පිළිගන්නේ නැතිව. වැඩි කාවවත් පිළිගන්නේ නැහැ. ඒක බොහොම ගාඩඩ් ඒරියා එකක්. ඒක තමයි ගල් තට්ටුව. එසකොට බීජේ වැටුණා, මුල් ටික හරහට ගියා, ඇතුළට ගියේ නැහැ. මිත්‍රකමවත්, ආත්මික ආදර්ශයවත්, ආත්මික අනුශාසනයවත් ඇතුළට ගියේ නැහැ. හරහට ගියේ. මුල් ටික මෙහෙම තියෙන පස් ටිකේ මුල් ටික දාගත්තා. ඉතින් සමහර වෙලාවට ඒක කනගාටුදායක දෙයක්. මොකද අර ඒ ළමයාගේ ජීවිතේ හැදුනේ ගොඩාක් අසීරුතා මැද්දියේ. ඒ නිසා යාගේ ප්‍රතිචාරය දැඩි කරගත්තොත් රිදෙන්නේ නැහැ. දැඩි කරගත්තොත් රිදෙන්නේ නැහැ. දැඩි කරගත්තොත් රිදෙන්නේ නැහැ කියලා යාගේ ජීවිතේ ගොඩක් තැන් දැඩි කරගත්තා. එතකොට ඇතුළට මුල් යන්න බැරි නිසා ටික කලක් පැලේ හොඳට වගේ පේනවා. එතකොට යා ඒක විමසීම නැත්තම් ටික කලක් පැලේ හොඳට තියෙනවා. එතකොට යා ස්වභාවට එනවා. දීමනාවක් තියෙනවා. ගිටා ගහන්න පුළුවන්, ලස්සනට ගායනා කරන්න පුළුවන්, හොඳ නාට්‍යයක් නටන්න පුළුවන්. එතකොට ස්ටේජ් එකේ ඇවිල්ලා හරි ලස්සන දේවල් කරනවා. හැබැයි වටින් පිටින් ආරංචි වෙන්න පටන් ගන්නවා.
අයෝ එච්චර ස්වභාවේ දේවල් කරපු එක්කන දැන් කෝ මොකද උනේ විමසා ගත්තේ නෑ ඔහු ඒ ටිකක් පස් තිබුණ ටිකෙන් ගොඩක් දේවල් ටික කලක් කරා ඊට පස්සේ මැලවිලා ගියා දැන් අපි කැමති නෑ අපි කිසිම කෙනෙක් එහෙම වෙනවට දැන් අපි ආඥාව කරමු දැන් මම හිතන්නේ ඩිල්ෂාන් අය ඇවිල්ලා ඒ ආඥාව කරන්න ඕන that we will be willing to dig our soil inside e nisa ape kandayam kala waladi ape me wage pantiyak karana kotat paada mahang innokota kochchara gemburata mul yaida epamana usakata ape gahaloku wenawa neida pavathina athu wenawa malawenne nathi wenawa ඇතුළට මුල් යන්න යන්න හොඳ දියසීරාවක් හොඳ උල්පතක් හම්බ වෙනවා. ඉතින් අපේ සම්බන්ධකම් එහෙම විය යුතුයි. අපේ ළමයින්ගේ පන්ති අද හරියට කරගන්න ඕන. අද අපේ සුගත්ස ඇවිල්ලා ඉන්නවා. ළමයි අත උස්සන්න බලන්න. විවාහ වුණු ඔක්කොම ළමයි එච්චරයි. ඔව්. ප්‍රින්සිපල් ගෙදර ඇවිල්ලා ඉන්නකම් ළමයි. How's the principal? How's the principal? Baharyawa. Principal gedara ena kan okoma lamai. Baharyawa gedara awama vinayak thibenawa waga kiyanna ona. Ehema neda? I think ada lamayinge panthi tika harita karanna ona. Dilshan aya yagnya karanna. You have a personal experience also. Ara ape jeevitheta ena හදවත දැඩි වූ ගල් වූ තැන් අපි ඉග්නෝ කරන්නේ නැතිව දැන් අපි එකට වැවෙනකොට එක එක්කෙනාගේ මුළුත් අපේ ජීවිතයට ඇතුල් වෙනවා ඒ නිසා තමයි අපි තනියම මිනිස්ට්‍රි කරලා හරියන්නේ නැහැ අහගෙන ඉන්නේ මෙහෙදී මිනිස්ට්‍රි කරන අය එකට එක්කව වෙන්නත් ඕන ඒකට තමයි එක එක්කෙනාගේ මුල් අපේ දැඩි තැන් අමාරු තැන් වලට ගිහිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ ගුණයෙන් අපි පෝෂණය වෙනවා. එතකොට අපිට අපේ ගහත් උස යනවා හැම සීසන් එකේම පවතින අතු වෙනවා. නැත්නම් අර දැඩි කාලෙකට අහු වුණාම පස්ස හැරලා බලනකොට අපිට තේරෙනවා I was fruitless. ඒ කාලේ මගේ අතු හරි ගියේ නැහැ. ගහ කෘෂ වුණා. මොකද කඳ සහ අතු අතර ප්‍රතිවර්ත සම්බන්ධකමක් තියෙනවා නේද? අතු හොඳට වැවෙනවා කඳ නිසා. කඳ හොඳට වැවෙනවා අතු නිසා ඒ ඔක්කොම සපෝට් වෙන රූට්ස් තිබෙන්න ඕන සම්බන්ධකම් ක්‍රිස්තුස් වහන්සේගේ ගුණය එකිනෙකා සමග බෙදා ගැනීම දැන් ඔයා ඔක්කොම ටික යාඥා කරන්න ඕන හalleluya සුති වේවා ප්‍රශංසා අපි පොඩ්ඩක් නැගිටලා යාඥා පිළිගමුද ප්‍රශංසා වේවා ආදරවන්ත දෙවි පියාණනි අපි ඔබට සුතිවන්ත වෙනවා මේ උදෑසන ගැන ඔබ වහන්සේගේ එලිදරව්ව ගැන ඔබ වහන්සේ අප මැද්දේ තබා ඇති ආශිර්වාද ගැන ස්වාමිනේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණනේ අපි ඔබ වහන්සේගේ ගොදුරු බිමේ බැටළුව නිසා ඔබ වහන්සේ අප මැද්දේ තබා ඇති හැම අලංකාර කාරණයක් හැම යහපත් ආශිර්වාදයක් ගැන මේ උදෑසන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ පියාණනේ ඔබ වහන්සේ අපි එකිනෙකා මත තබා ඇති ඒ දිව්‍ය නියාමයේ ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ පියාණනේ අපි කිසිවෙක් අහම්බෙන් මේ ස්ථානෙට ඇවිල්ලා නැහැ ස්වාමිනේ. ඔබ වහන්සේ අපි එකිනෙකාව වෙන වෙනම තෝරා පත් කර ඇති නිසා ස්වාමිනේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. පියාණනේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ බීජ ස්වාමිනේ කපුටෝ අරගෙන ගිය නැති නිසා ස්වාමිනේ. පියාණනේ ඒ අපේ හදවත්වල ඔබ වහන්සේ තැබුවා වූ යහපත් බීජය ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේ අපි එකිනෙකා මත තැබුවා වූ මේ යහපත් බීජය අපි එකිනෙකාව අන්තිමේක් නොව ප්‍රථමේ කරන පිණිස ඔබ වහන්සේ තැබුවා ස්වාමිනේ. අපි වල්ගය නොව හිස කරන පිණිස ඔබ වහන්සේ මේ තැබුවා වූ යහපත් බීජය ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. පියාණනේ ඔබ වහන්සේ අපි මත තබා ඇති මේ බීජය අපිව රජුන් ඉදිරියට පමුණවන්න බලවත් නිසා ස්වාමිනේ පියාණනේ මේක සුළු කරපු අවස්ථාව ගැන අපි ඔබ වහන්සේගෙන් සමාවිල්ලනවා ස්වාමිනේ පියාණනේ ඔබ වහන්සේ අපි මත තැබුවා වූ මේ යහපත් බීජය
අපිව ස්වාමිනී මුළු මහිමයට පමුණවන පිණිස, මුළු යහපතට ගෙනියන පිණිස අනිවාර්ය සහ ප්‍රමාණවත් ලෙස ඔබවහන්සේ තැබුව නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබවහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබවහන්සේගේ කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. මේක අනේ ස්වාමිනී, අපි මැද්දේ ඔබවහන්සේ තැබුවා වූ මේ තලෙන්තය අපි එකිනෙකාට විශිෂ්ට ලෙසත් අනන්‍ය ලෙසත් ඔබවහන්සේ සූදානම් කර ඇති නිසා ස්වාමිනී, විශිෂ්ට ලෙසත් අනන්‍ය ලෙසත් ස්වාමිනී, අනේ ස්වාමිනී අපි යම් මොහොතක මේ ගැන කලකිරුණාද, මේ ගැන නෝකාඩු කිව්වද, මේ ගැන කෙදිරි ගෑවද, අපිට සමා වෙන්න ස්වාමිනී. ඔබවහන්සේ අපිට යහපත් දේ දෙන්න තන්න තනන් වහන්සේ ස්වාමිනී. ඔබවහන්සේ අපිට දුන්නේ ගලක් නෙමේ බිත්තරයක් නිසා ස්වාමිනී, සර්පයෙක් නොවේ මාළුවෙක් නිසා ස්වාමිනී, ඔබන්සේ යහපත් පියාණන් නිසා ස්වාමිනී, ඔබන්සේ යහපත් පියාණන් නිසා අනේ ස්වාමිනී, ඔබවහන්සේ ඉදිරියේ යහපත් ලෙස ඔබවහන්සේගේ කරුණාව සහිතව, ඔබවහන්සේගේ ප්‍රේමය සහිතව නිරන්තරයෙන් දිව්‍ය සැලසුම් කරුවාණන්ගේ සැලසුම සමග සමීපතව සම්බන්ධව සිටින පිණිස ස්වාමිනී, මේක මහත් ඉමකට ගෙන යන්න, මේ ඔබවහන්සේ දුන්නා වූ තලෙන්තය මහත් ඉමකට ගෙන යන පිණිස, මහිමයකට ගෙන යන පිණිස ඔබවහන්සේ අපි එකිනෙකා මත යහපත්ව ක්‍රියා කරන නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. මොකද අපි දන්නවා ඔබවහන්සේ අපේ පක්ෂයේ, ඔබවහන්සේ අපිව අප විසින්ම නැංග නොහැකි පර්වතයක් මතට ගෙන යන නිසා, ඔබවහන්සේ අපිව කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් සරසන්න සූදානමින් සිටින නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. මේ යහපත් දීමනාව, මේ යහපත් බීජය ගැන ස්වාමිනී ඔබවහන්සේ ඉදිරියේ අපි ස්වාමිනී යටහත් ලෙස ඉල්ලනවා. මේක ඔබවහන්සේ කැමති ලෙසකට අපිව ගෙන යන්න කියලා ස්වාමිනේ. අපේ උඩුගුකම අපි ඉවත් කරනවා, අපේ සලසුම් අපි ඉවත් කරනවා. සර්ව බලධාරී ලෝකයාත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන සර්ව බලධාරී තනන් වහන්සේට ඉඩ දෙන පිණිස අපේ සැලසුම් අපි එයින් ඉවතට ගන්නවා, අපේ සැලසුම් අපි එයින් ඉවතට ගන්නවා ස්වාමිනේ. මග අසලදී ඇහෙන දේවල්, ඒ ගල් බිම් මේ සියල්ලක් අපි ස්වාමින් වහන්සේගේ කරුණාව යටතට බාර කරනවා, උන්වහන්සේගේ ප්‍රේමය යටතට බාර කරනවා. ඔබවහන්සේමයි දෙවන් වහන්සේ, ඔබවහන්සේමයි අපේ පියාණන් වහන්සේ ස්වාමිනේ. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේගේ අනගි නාමය නිසා. ආමෙන්. කරුණා, thank you. කරුණාකරින් ඉඳ ගන්න. එතකොට පළවෙනි එක ඉඳ ගන්න. මෙයා කොහෙද අතුරුදහන් වුණේ? පළවෙනි එක, අපි මග අසල වගේ වෙන්න දෙන්නේ නැහැ. කපුටෝ ඇවිල්ලා අපේ බීජ අරගෙන යන්න, අනිත් අය ඇවිල්ලා එක පා ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දෙවෙනි එක, අපි තේරුම් ගන්නවා අපේ පස්ස යට තිබෙන ගල් දෙවන් වහන්සේ පරිවර්තනය කරන්න ඕන. එකිනෙක ආශ්‍රය කිරීමෙන් මුල් ගැඹුරට යන්න ඕන. මුල් යාන්තම් තිබිලා හරියන්නේ නැහැ. ඒ වගේම මේ ක්‍රිස්තුස් වහන්සේගේ බීජය උන්වහන්සේ දිනපතා මුලින් බීජය දෙවන් වහන්සේගේ වචනය බීජයක් ලෙස එනවා. ඒකට කිව්වා රාජ්‍යයේ වචනය කියලා, රාජ්‍යයේ බීජය කියලා. ඒ කියන්නේ ස්වර්ග රාජ්‍යයේ දෙව්පියාගේ ගතිය අපේ ඕනෑම පපුවක් හරහා පපු වෙනස් කළා උන්වහන්සේට පුළුවන් පැල කරන්න. ඒ නිසා අපි මිනිස්සු දිහා බලලා කියන්නේ නැහැ මේක අතීතයේ හොඳ නැහැ, දෙවන් වහන්සේත් එහෙම නැහැ. ඕනෑම කෙනෙකුට මැක්සිමම් චාන්ස් එකක් දෙවන් වහන්සේ දෙනවා. දුන්නට පස්සේ ඒක පරිශීලනය කිරීම, කල්පනාකරණය කිරීම අපේ වගකීම. එතකොට දෙවනි එක, අපි විශ්වාස කරනවා එකිනෙකාගේ මුල් ගැඹුරු වීමෙන් අපේ පරිශුද්ධය, අපේ පස වෙනස් වෙනවා. තුන්වෙනි වර්ගය, කටුවතරෙහි වපුරන ලද්දේ Matthew 13:22, කටු අතරෙහි වපුරන ලද්දේ නම් වචනය අසා ලෝකය ගැන වෙහෙසීම. හොඳ පොළොවක්, දැන් පපුවට තට්ටු කළ කියන්නේ හොඳ පපුව, නියම පපුව, හොඳ පපුව. සාමාන්‍ය මිනිස්සු මේක කියන්නේ බී ගත්තම හොඳ පපුව. නමුත් අපි බොන්නේ නැතුව කියන හොඳ පපුව. මොකද්ද වෙලා තියෙන්නේ? හොඳ
සරු පසතියන හදවතා නමුත් කටු අතරෙහි වපුර කටුත් වවාගන ලද්දේ නම් වචනය අසා ලෝකය ගැන වෙහෙසීමේ. ලෝකය ගැන වෙහෙසෙන්න වෙනවා නේද රැකියාවක් කිරීම ලේසි නෑ. නමුත් ඒක වෙහෙස දෙවියන් වහන්සේගේ ආශිර්වාදයට වඩා රැකියාව කරන්න ගිහිල්ල කටු වැඩිලා. හිතුවට වඩා ඉක්මනට පෝසත් වෙන්න ගිහිල්ල කටු වැඩිලා. රැකියාවේ ප්‍රසාදය හොයන්න ගිහිල්ලා කීර්තිය හොයන්න ගිහිල්ලා රැකියාවෙන් ලැබෙන අනන්‍යතාවය හොයන්න ගිහිල්ලා කටු වැඩිලා. දැන් තේරෙනවද කටු මේක නරක එකක් නෙමෙයි. ලෝකය වෙහෙස කරයි. හැබැයි ශාන්ති කිව්වා වෙහෙස වෙන්නව බරුස්ලන්නව සියල්ලෙනි මා වෙතට එන්න හැම රැකියාවක්ම වෙහෙස කරයි. හැබැයි ස්වාමීන් වහන්සේ මිම්මක් කියනවා ඒ වෙහෙස කටු වවා ගන්න වෙහෙසක් කරන්න එපා. උන්වහන්සේට ආශිර්වාදයෙන් කර හැකි දේ රැකියාව තුළ ලබා ගන්න. උන්වහන්සේගේ ආශිර්වාදය අභිබවා ඔබ වැඩ කරන්න ගියොත් ඉට් බිකම්ස් කටු. එතකොටයි කටු වෙන්නේ. ඒ මිම්ම තියාගන්න ඕන. දැන් මේක පාඩම් කරන ළමයින්ට නම් කොහෙත්ම අදාළ නැහැ. පාඩම් කරන ළමයා කිව්වොත් අන්නාමේ ලොකු තාත්තා කිව්වා ඕනවට වඩා වැඩ කරන්න ඕනේ නැහැ. ඔය පාඩමක් පැයක් විතර කරාම ඇති. එතකොට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා සිය ගුණයක් දෙනවා. කටුව වවා ගන්න ඕනේ නැහැ. වැරදි පුතා ටෝක් එක. ඒක ඒව හරියන්නේ නැහැ. පාඩම් කරන්න කාලය අවශ්‍යයි. නෝට්ස් ලියන්න කාලය අවශ්‍යයි. ප්‍රශ්නවලට උත්තර දෙන්න කාලය අවශ්‍යයි. පාඩම් කිරීමට කාලය අවශ්‍යයි. ඉතින් ඒ ලෙවල් ඉවර වෙනකන් ළමයෙකුගේ ප්‍රධාන වැඩේ පාඩම් කිරීම. ස්පෝර්ට්ස් කරන මේ ගැන ප්‍රේසං වෙන්න ඕන මම නිතර කියනවා. ස්පෝර්ට්ස් ඉස් බයි චාන්ස්. ස්පෝර්ට්ස් වල චාන්ස් එකක් තියෙනවා. තේරෙයිද නැද්ද දන්නේ නැහැ. හොඳම බැට්ස්මන් බින්දුවට අවුට් වෙන්නත් පුළුවන්. ඒක බ්‍රැඩ්මන්ට් වුණා කියලා දන්නවද? බ්‍රැඩ්මන්ට් වුණා නේ ඒක. බ්‍රැඩ්මන් අහලා තියෙනවද? ඩොන් බ්‍රැඩ්මන්. එයාගේ ලාස්ට් ඉනිංස් එකේ එයා බින්දුවට අවුට් වුණා. ඒක නිසා එයාගේ මේ average එක 99.9. එයාගේ ටෙස්ට් average එක 99.9. ඒ කාලේ ඔය එල්ලි ගහන්නේ නැහැ නේ කොල්ලෝ. අර එල්ලි ක්‍රීඩාවක් තියෙනවා නේද T20 කියලා. ඒව නැහැ ඒ කාලේ. ඒ කාලේ තිබුණේ ටෙස්ට් විතරයි. ටෙස්ට් average එක 99.9. මොකද එයාගේ අන්තිම ඉනිං එකේ ඇහි කඳුළු තිබුණාලු. ඒක නිසා ක්ලීන් බෝල් වෙලා. සමයි ISS right ඉතින් කටු එනකම් වෙහෙසෙන්න එපා. වෙහෙසීමක් තියෙනවා. වචනය අසා ලෝකයේ ගැන වෙහෙසීම වස්තුවේ රැවටිලිකාරකම. ඒක නම් ප්‍රේසං වෙන්න ඕන නේද? වස්තුවේ රැවටිලිකාරකම. තව එකක් තිබෙනවා මාගේ සුභාරංචියේ ජීවිතයේ තෘෂ්ණා. පපුව හොඳයි, පොළොව සරුයි. හැබැයි මොනවද ආවේ? අධික වෙහෙස, දියුණුව සොයාගෙන, වස්තුවේ රැවටිලිකාරකම සහ සැප ජීවිකාවේ තෘෂ්ණානේ. ඒකක් තියෙනවා මාර්ගයකින්. ඒ තුන සරු පොළොවකට ආවත් ජීවිතය ඵල එන්නේ නැති වෙනවා. අපි දැන් මේ ගැන යාඥාවක් කරමු. නාචරේ ශාන්සිකේ නාමේ. අපි ඒක විශේෂයෙන්ම ආඥා කරමු හැන්සම් පිරිමියාට නැගිටින්න කියලා. සමිතා අපි එහෙම කරමුද? එයා පිළිගත්ත හැන්සම් කියලා ඔළුව හොඳටම හෙල්ලුවා. ඉතින් අපි මේ ගැනත් සලකන්න ඕන. මොනවාද කාරණා තුන? ජීවිතයේ වෙහෙස, වස්තු ඉපැීමේ තෘෂ්ණාව හැකි ප්‍රමාණයට වඩා හැකි වේගයට වඩා. තුන්වෙනි එක not good සැප ජීවිකාවේ තෘෂ්ණා, මාංශයට දැනෙන තෘෂ්ණා. අපි ආඥා කරමු ස්වාමීනි, අපේ හැම පිරිමියෙක් මේකෙන් ගලවා ගන්න. කාන්තාවකටත් ඒ ආඥා අවශ්‍යද? ඔව් නේද? කොළඹ නගරේ ගොඩක් ප්‍රශ්න තියෙනවා, අනිත් නගරවලත් ඇති. ස්වාමීනි, වැඩට යන හැම මවක් රැකගත මැනව, වැඩට යන හැම තරුණියක් රැකගත මැනව, නගරවල් පුරහා පැතිරෙන්නා වූ ස්පා, අනිත් හොඳ නැති දේවල් වලින් ඔබ වහන්සේ අම්මලාව ගලව ගන්න, ගෑනු ළමයින්ව ගලව ගන්න, පිරිමින්ව ගලව ගන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. අවසාන පොළොව
වචනය අසා සරු බිමනම්. සරු කියන වචනේ ග්‍රීකක අගතේ එක හරි වචනේ නෝබල්. සරුබිම උතුම්බිම. උතුම්බිම කියන එක තමයි අපි අපේ අපි මේක ඉල්ලනවා. ස්වාමිනේ මගේ ජීවිතය උතුම්බිමක් ස්වාමිනේ යේසු වහන්ස මගේ ජීවිතය උතුම්බිමක් කළ මැනව. සිය ගුණයක් හැට ගුණයක් තිස් ගුණයක් පල දෙන්නේය. දැන් පේනවා ජීසස් පටන් ගන්නේ 100 fold. යේසු වහන්සේගේ අභිප්‍රාය ඒකයි. සිය ගුණයකින් තමයි පටන් ගන්නෙ. 60 ගුණයක් 30 ගුණයක් දුන මැනව. දැන් අපි ඉස්සරහට බලනවා මගේ දෙවෙනි පදයේ දෙවෙනි කොරින්ති 5. ඊරේ බයිබල් ස්ටඩි එක අහගෙන හිටියා යතුස්සන් බල. ඔන්න ළමයින්ගේ වැඩ. කොහෙද වෙදින්නේ ඇයිටි? ඊරේ බයිබල් ස්ටඩි එක අහගෙන හිටියා යතුස්සන් බල. මුන් බෞතිස්ම කරලා ගන්න වෙනවා. ඊයේ බයිබල් ස්ටඩි එක අහගන්න හිත තිබුණා යතුස්සන් බල. සෙනසුරාද බයිබල් ස්ටඩි එක අහගන්න ඕන ප්ලීස්. මොකද ඉරිදට කරන්න බෑ ඒකේ කරන්නේවා. දෙවෙනි කොරින්ති 5. දෙවෙනි කොරින්ති 5 17. ඉක්මනට බලමු අපි මේ. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. මේක ශුද්ධාත්මන වහන්සේගේ ක්‍රියාවක්, දෙවන් වහන්සේගේ උපකාරයක් සහ පොරොන්දුවක්. අලුත් මැවිල්ලක් වුණාම ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළි අරගෙන අර මැලවිච්ච ගිය දේවල්, පරණ වෙලා ගිය දේවල් ඔක්කොටම නව ජීවයක් ඇති වෙනවා. ඔබ දෙවියන් වහන්සේ මවනු ලැබුවා වූ දිව්‍ය පත්කඩ ඇතිව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ආමෙන් කියමුද? මේක මට උනේ අවුරුදු 17 මාරදී, මගේ තාත්තට උනේ අවුරුදු 57දී, සිස්ටගේ තාත්තට උනේ අවුරුදු 50දී. අම්බෝ එහෙම දඩබ්බරේ දෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ සම්පූර්ණ මේගොල්ලන්ගේ ජීවිත වෙනස් කරා. සම්පූර්ණයෙන්ම. අපේ තාත්තගලේ කොළ පාටයි, සිස්ටගේ තාත්තගලේ නිල් පාටයි. හරි වැඩේ මේ දෙන්නම බේරගන්න එක. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, දෙදෙනාම ගැලවීම ලැබුවා. දෙදෙනාම එකම ආත්මික පවුලේ සහෝදරයෝ වුණා. හරිම අමාරුයි වැඩේ ඉතින්. ඔව්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමිනේ අපි ඉල්ලා සිටිනවා අපි තුල තිබෙන මේ ක්‍රිස්තුස් වහන්සේගේ නම උපත සමග අපි තුල තිබෙන හැම දෙයක් පිබිදීමෙන් අලුත් වෙන පිණිස, දෙවියන් වහන්සේගේ උපරිමයට යන පිණිස අපි විශ්වාස කරනවා ඒ ස්වාමීන්ගේ නාමයෙන්. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටියොත් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වෙමින් පවතී. සියල්ලම අලුත් වෙමින් පවතී. ඒ කියන්නේ අපිට විරුද්ධව තිබෙනු ලියවිලි, අපිව ඇදගෙන යන පාප පුරුදු. පාපයක් කරන්න ගත්තම ඒක ලියවෙනවා. මතකේ ලියවෙනවා. එහෙම වෙයි. ඒ ඔක්කොම උන්වහන්සේ මකලා දැම්ම. ඒකේ මතකයයි, ඒකේ දඬුවමයි කෘෂයට තියලා එන ගහලා ක්‍රිස්තුස් වහන්සේගේ ලියවිලින් මැකුවා. දැන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. දැන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. දැන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. මෙතන ඉන්න කී දෙනෙක් රිපෝට් එකේ බිංදුව 9 කරලා තියෙනවද? සජිත් නේ? කොයි සජිත් කියලා දෙන්නේ දැහුවේ? මෙතන ඉන්න සජිත්ගේ මම ඇහුවේ. බිංදුව 9 කරපු අය? හොඳ ළමයිනේ මේ ළමයි. බිංදුව 9 කරලා එකතු වෙ ඉලක්කම වෙනස් නොකරපු ළමයි. මේ මම අහන්නේ මොකක් හරි අත්දැකීමක් නිසා කියලා තීරණ නේද? එකතු වෙ ඉලක්කම වෙනස් කළා නෑ. සබ්ජෙක්ට්ස් වෙනස් කළා. සමහරවිට ස්ථානය නේද නෑ. ස්ථානය වෙනස් කරන්න බෑනේ. Oh God help us. උන්වහන්සේ අපි වලුත් මැවිල්ලක් කරනවා, පරණ දේ පහව යනවා. අපිට විරුද්ධව ලියවිලා තිබුණු අපගේ මතකයෙන් ඇදී එනා වූ දේවල් තවදුරටත් ඇදී එන්නේ නැහැ. සියල්ලම අලුත් වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. දැන් මේක විශ්වාස කරන්න
ඔබ ක්‍රිස්තුස් වහන්සේව අදහාගත්තාම පියාණන් වහන්සේගේ ආඥාව කරාම ස්වර්ගයේ වැඩවසන අපිකට කියමුද? ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා, ඔබගේ රාජ්‍යය වේවා. ඒක යාඥාව කරනකොට ඒ අත්දැකීමට ඇතුල් වුණාම ඔබේ ජීවිතයට එන හැම දෙයක්ම දෙවන් වහන්සේ ගෞරවයට පත් කරනවා. ආමෙන්. ඒකයි යාඥාවේ බලය. ඔබගේ නාමයට ගෞරව වේවා. මම කරන හැම දෙයක් තුළ ඔබගේ රාජ්‍යය ඒවා. අමාරු වෙන ආර්ථිකයක නමුත් ඔබගේ රාජ්‍යය ඒවා මං කරන වැඩ ක්ෂේත්‍රය. ආමෙන් කියමුද? එහෙමයි දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨව රකින්නේ. ඔහුගේ වැඩ ක්ෂේත්‍රයට, ඔහුගේ ජීවිතයට දෙවන් වහන්සේගේ රාජ්‍ය බලය කෙසේ හෝ උන්වහන්සේ එවනවා. යේසු වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා, රාජ්‍ය වේවා. ප්‍රේසු. එතකොට එතැන් සිට අපේ නැවත උපාදනයේ සිට මේක විශ්වාස කරන්න සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. කටේ උත්තරය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. විභාගයේ සමර්ථය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ව්‍යාපාරයේ ආදායම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒ කියන්නේ ගොඩ් ෆැක්ටර් එකක් ඒකට එකතු වෙනවා. ඔබ උත්සාහවන්ත වෙනවා. ඊට එහා දෙවියන් වහන්සේගේ සමෘද්ධියක්, අභිවෘද්ධියක් දෙවියන් වහන්සේ එකතු කරනවා. ඔබගේ උත්සාහය 100%යි දෙවියන් වහන්සේගේ ප්‍රතිලාභය 100%ක් කරනවා. එහෙමයි සිය ගුණයක් කරනවා. දෙවියන් වහන්සේ එහෙමයි කරන්නේ. සිය ගුණයක් කියන්නේ 100%ක් නේද? සියයට 10000ක් ඔන්න කිව්වා. සියයට 10000ක්. God will make it 100-fold. ස්වාමීන් වහන්සේ මේක අපේ දරුවන් උදෙසා ඉල්ලනවා, අපේ දෙමව්පියන්ගේ ආදායම උදෙසා ඉල්ලනවා. දෙවියන් වහන්සේ දෙන්නා වූ සිය ගුණය. ආමෙන්, ආමෙන්, ආමෙන්. සියල්ල පැමිණෙන්නේ දෙවියන්. අපි ගැලවීමට ආවට පස්සේ අපි විශ්වාස කරනවා සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. අමාරු දෙයක් තුලින් යන නමුත් උන්වහන්සේට ප්‍රේම කරන අයට, උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවාට, උන්වහන්සේ එයිනුත් යහපතක්, සඵලයක්, සමෘද්ධියක් ඉෂ්ට කරන සේක. දෙවියන් වහන්සේගේ නාමයට දැන් අපේ නමස්කාර කණ්ඩායම එනවාද? එනම් දෙවියන් වහන්සේ මනුෂ්‍යන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා. අපි ක්‍රිස්තුස් වහන්සේ දැනගත්තම අපිට ඇති වෙන ලොකු වෙනසක් තමයි අනිත් මිනිස්සුන්ගේ වරදවල් ගණන් කරන්නේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ අපේ වරද ගණන් කරන්නේ නැති නිසා. අපේ සිත වෙනස් වෙනවා. අනිත් මිනිස්සුන්ගේ වරදවල් එකතු කර කර ඉන්නේ නැහැ. අපේ සිත වෙනස් වෙනවා. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. නැන්දම්මා ලේලිව බදාගෙන කියනවා, මට හම්බුණු හොඳම දුව ඔබ තමයි. ඒක නිකන් ගම්මුනේ නෑ නෙල්සනාක. මේගොල්ලෝ මම හිතන්නේ තාම සිංහල ක්‍රිස්තියානි නෙමෙයි. මේ විෂය වට අදාළ නෑ කොහෙත් නෑ. ඇහුනේ නෑ වගේ ඉන්න. ඔය අම්මනාද දන්නේ ලෙලිලා ගැන. එච්චර ලොකු වෙනසක් එනවා. ඒ කියන්නේ ලේලි අම්මා වගේම සලකනවා නැන්දම්මට. ඕකේ. බෑන මාමණ්ඩියට තාත්තා වගේම සලකනවා. මේක ගම්මි වෙන්නේ නැහැ වගේ. අපි මාතෘකාව වෙනස් කරමුනේ. අපි ගීතයක් කරමු ඊට වඩා හොඳයි. මේක සත්‍යද? මේක ගියේ නැහැ. ඒක නිකන් මේගොල්ලෝ තාම මොකද කම පච්චල් විසි මොකද අපි ගායන කරන්නේ පච්චල් විසින් පච්චල් විසි ගුඩ් පච්චල් විසි ජීසස් විතැක් යේසුස් සමිඳාන්න කියමුද? අපි නැගී සිට අපේ මේ තේමා ගීතයක් තිබෙනවා උන්වහන්සේගේ සුභාරංචි ගැන. අපි කියමු මගේ ජීවිතය සරුබිමක් වෙනවා. සිගුණයක්, සිගුණයක්, 100-fold Christian. සිගුණයක්, සිගුණයක්. දිව්‍ය ආශිර්වාදය, දිව්‍ය ප්‍රසාදය.